නිරෝකිමත් ජීවිතයක සුන්දරත්වය විඳින් අපි හැමෝම කැමති නේද සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නාමගේ එන්කින් YouTube චැනල්ල එකට අපි හැමදාම එක්කක විදිහේ බත්හදනවනේ එලෝලු බත්තාදනා කිව හාමලට මතාක් වෙන්නේ කැරට් ලීක්ස් නේද ගෙදර ඒ වගේ එලවලු මුකුත් නැතිවෙලාවක ගෙවත්තෙන් හොවෙලා හදාගන්න පුළුවන් විශේෂ බතා කදමංවාලට කියල දෙවා మేసంద వశదేవాల్ రతులూను సుదులూను ఇంగురుకాబెల్లానుకుడు కహకుడు మిరిస్కుడు ఉక్కుపోల్కిరి టికాకు కతుర్మురంగా తీ బట్టు కాన్కున్ දම්බල බණ්ඩක්කා වට්ටක්කා ට්‍රම්පෙ කරපංචා. මෙතන තියෙන්නේ රතුලෝනු සුදුලෝනු ඉංගුරු කෑල එකට තලාගන මේ තියන අප උයාගත්ත බත්. අපි ස්සල්ලාම තාචයක් ලිපේතියාගන ඒකට පොල්ටෙල් හරි ඕයාල කැමිති තෙල්වර්ගයක් මේකට දාගන්න. ි එකක් දාගන්න ඕනේ ඊට පස්ස අපි මේකත තලාගත්ත ඉංගුරු සුදුලෝනු රතුලූන් ටික එකතු කරනවා අපි මේ බත්තිකට කුත්‍රම ලසකාරකම කුත් එකතු කරන්න නෑ අපි මේ දාගන්න ඉංගුරු සුදුලෝනු රතුලෝනු පෙස්ට් එකෙන් තමයි අපේ බත්තකේ රස වැඩිවෙන්නේ. එනිසා මේක ටිකක් වැඩියෙන් දාගන්න ඕනේ අපි මේ හදිසේ හදන බතක්නේ ල ප්ලන්් කල් හෙම හදන වනං මේකට මාස්න් බිත්තර එහෙම එකතුකරන්න පුළුවන්. දැන්න பேේසු දුලුවනුටික බැදිල තියෙන්නේ. අපි දැ මේකට කපා ගත්ත එලොවලුවක් ඉන්න එකතු කරන්න ඕනේ. ඉස්සල්ලාම වට් අක් කටිකම එකතු කරනවා. අපිගන්න එලොවලවල වැඩි වෙලාවක් තැම්බෙන් යන වෙලවලුව තමා ඉසරවෙලාම දාන්න ඕනේ. ඒආකාරයට පිළිවලට එක එක මේ බත්ත එකට එකතු කරන්න. ඉස්සල්ලාමාම. ්ටක් කටි එකතු කරා මස් එහෙම එකතු කරගන්න වනං කලින් බැද්ලා යාලට මේකට එකතු කරගන්න පුළුවන් නැත්තම් මේ වෙලා වෙදි දාගන්න ඕනේ මම ද මේකට බණ්ඩක් කටික එකතු කරනවා මේ ටික හොඳින් කවලම් කරගන්න ඔයාලා බණ්ඩක් කටිකක් බැදල වගේ කන්න කැමතිනම් බ්ඩක් කටිකටිකක් වෙලා වැඩියෙන් තියාගන්න නැත්තං අමුවෙන් වගේ කන්න කැමති නම් අම්මුවයෙන් වගේ ගන්න ගොඩක් එදගන්නපා අම්මුවෙන් වගේ ගන්න එක ගොඩක් හොඳයි එතකොට පෝෂණ ගුණයත් වැඩි අපේ බත් එකට ලස්සන පෙනුමොකුත් වෙනවා මේ ආකාරයට හොඳින් කාවලම් කරගන්න, මම දැම් මේ එකට තිබ්බටු ටික් එකතු කරනවා ති හොඳින් කාවලම් කරගන්න. තිබ්බටු අපි මේ එක තලල නෑ ගිඩි පිටිින් එකතු කරන්නේ. ඒ නිසා හොඳ තිබ්බටු තෝරගන්න හොඳට බලලාගන්න පනුව හෙම විදපු තිබ්බටු ගන්න එපා. මම දැම් මේකට සිහින්ුව කපා ගත් දඹල ටික එකතු කරනවා ඒකල්ලා දඹල ටිකත් හොඳින් කවලම් කරගන්න ඕනේ. ඔයාලා මේ බත් එකට බිත්තර එකතු කරගන්නවනං මේ වෙලා වෙදි තමයි බිත්තර එකතු කරගන්න ඕනේ. මේ වෙලා මම රම්පේ කරපිංච ටි එකතු කරගන්නවා ත්‍රම්පේ කරපංචා කලිම දාගන්න එායි තකොට ඒකි තියෙන පාටයි රසයි ගුණයි ඔොක්කොම විනාශ වෙනවා ඒ නිසා මැද හරිදි වගේ ්‍රම්පේ කර පින්ංච ටක එකතු කරගන්න. මේකට දැම්මාන් කාංකුන් ටික එකතු කරනවා ඒකටම කතුරමුළුන්ග කොල ටිකක්ි එකුතු කර ගන්නවා. ඔයාල මේ ඔයාලා ගන්න එලවලු ආලට කැමතිය ලොලුවක් මේක ගන්න පුළුවන්. අපි ඒවත්යහදනමෑ කරල් තියෙනවා වම් බටු තියෙනවා. අපිට ඒවත් මේකට එකතු කරගන්න පුළුවන් මාළු මිනිස් අද තියනවනම් මාලි මිස් කරලා එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේකට කහටිකක් එකතු කරනවා කහ එකතු කරන්නේ පාටයි විස්ස බීජතියෙනවනම් ඒම විනාශ වෙන්නයි දෙකටම කෑලිමිරිස්ටිකාකු ඒකවාලගේ රසානුවදාගන්න, අප මේකට ගමිරිිස්කුඩ ටිකුත්කතු කරන්න ඕනේ. ලුණුකුඩු රස්සානුව දැම්මේටික දාලා හොඳින් කවලම් කරගන්න. අපි දැම් මේකට උකු පොල්් කිරිටි එක එකතු කරගන්නවා උකු පොල්ටික කිරිටික එකතු කරලා ඒකත් හොඳෙන් කාවලම් කරගන්න අපි මේකට උයාගත්ත බත්තමයි කවලං කරන්නේ මේ තියන අපි උයාගත්ත බට්ටික මේකබරි කරගන්න ඇතුව ඇ ඇයට වගේ තියෙනවනම් ගොඩක් හොඳයි අපි දැ මේක හොඳින් කවලම් කරගමු ඇත්තටම මේ වගේ පෝෂණය බතාක් හදාගන්න එතරම් අමාරු නැහැ. විය දමා කියන්නෙම නැහැ අපිට ගෙවත්ය අපි හදාගන්න ඕනේ එලවලු ඉහෙම අපිට ඒවගේ තිකා එකතු කරලා මේඒවගේ බතාක් හදාගන්න පුළුවන් නැත්තං අපි එලවලු කඩග ෙන හමත් එකත් දෙකක් කිතුරු කරගෙන ඒටිකෙන් වුණත් අපිට මේ වගේ රස්ස බතක් හදාගන්න පුළුවන් මේ තියෙනෙමගේ බත්තක එක්ක හම අ සහිතනවා නේද. ඇත්තටම මේ බත්තක ගොඩා කරසයි ඒවගේම ගොඩා ගොඩා කඩු වියදමිකින් හඩාගරන්න පුළොන් පෝෂණය බතාක් එනම් මේ වගේ බත්තාක් හදල දීලා ඔයාලාගේ දවරුවත් සතුටු කරන්න එහෙනම් ඔයාලා මේ වීඩියකට කැමති නම් ලයි කරලා කමෙන්ට් කරලා සබස්ක්‍රයිබ් කරලා ෂයා කරන්න තමත කරන්න එපා මගේ ගමනට සහය ඔගයක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.